ස්වාමිනි ඔබ විනාශ වෙන්නටයි යන්නේ ඔබ වහන්සේට ගාණක් නැද්ද මොයම් මේ තතු දෙ පුතේ අපි හැමෝම පෞද්ගලිකවම දිනපතාම බොහෝ වෙලාවට ජේසුස් ස්වාමීන් වහන්සේගෙන් අහන ප්‍රශ්නයක් මේක ජේසුස් වහන්සේට ගාණක් නැද්ද අපි විඳවනවා ජේසුස් වහන්සේට දැනෙන්නේ නැද්ද මගේ පෞලේ ප්‍රශ්න ජේසුස් වහන්සේ කොහොමද බලන් ඉන්නේ මම මේ වගේ දුක් විඳිනවා මගේ රෝගය නිසා මගේ පෞලේ ප්‍රශ්න අරගෙන නිසා මම මෙච්චර දුක් විඳින ඔබ වහන්සේ කොහොමද බලන් ඉන්නේ ඔබ වහන්සේට ගාණක් නැද්ද කියලා අපි හැමෝම අහනවා මගේ අම්මට දුවේ පුතේ අපි උන් වහන්සේගෙන් ඒ විදිහට ප්‍රශ්න කරද්දී අපිට අද සුවිශේෂයි ලස්සන පණිවිඩයක් දෙනවා උන් වහන්සේ අහනවා කොනුඹේ ඇදහිල්ල කියලා අපි ගොඩක් වෙලාට උන්වහන්සේගෙන් ප්‍රශ්න කළාට අපිට උන්වහන්සේ ගැන විශ්වාසයක් නැහැ උන්වහන්සේගෙන් ලොකු බලාපොරොත්තුවක් නැහැ අපි කරන්නන් වාලේ කතෝලික වත්පිළිවෙත් කරමින් යන්නන් වාලේ දේවස්ථානෙට ගිහිල්ලා අපි උන්වහන්සේ වැදහනවා අදහනවා කියලා කිව්වට ඇත්තටම කොහොම අපේ විශ්වාසය ඒකයි හරි පැහැදිලිව උන්වහන්සේ උදාහරණයක් අරලා දේවචනේ දක්වන්නේ ගෝලි උන්වහන්සේගේ අහන ස්වාමීන් වහන්සේට ගාණක් නැද්ද අපි විනාශ වෙන්න යන්නේ කියලා. හැබැයි උන්වහන්සේ මාරුත දමණය කරලා මුළු මොහොතම නිශ්චල කරලා හුළඟ නිහඬ කරලා උන්වහන්සේ ගෝලයන්ගෙන් අහනවා කොඹලගේ ඇදහිල්ල කොනුඹේ විශ්වාසය කියලා. ඇත්තටම ගෝලයන්ට අමතක වුණා මේ විශ්වයේ මවපු මහා බලකතු තනන් වහන්සේ ඕන් එක බෝට්ටු ඉන්නේ කියලා. මේ මහා මොහොත පව නිශ්චල කරන්න පුළුවන් බලගලු තන් වහන්සේ ඔවුන් එක්ක ඉන්නේ කියන කාරණාව අමතක වෙච්ච නිසා තමයි ඔවුන් බය වුනේ. එහෙනම් මගේ අම්මේ තද්දුවේ පුතේ මුළු විශ්වයම මවපු මේ විශ්වය පාලනය කරන්නා වූ දේව පුත්‍රයා ඔබත් මාත් එක්ක ඉන්නකන් ඇයි අපි බුරු දේවල් වලට බය වෙන්නේ?